ඒ ඒනෝ සාම්ප්‍රදායික ආහාරවෙලක් හා ව අයම් සැලැස්ම අනුගමනය කිරීම අමාරවී හැකිය කෙසේ වෙතත් කැලරි අඩු ප්‍රමාණයයක් පාසුවෙන් ආහාරයට ගැනීමට ඔබ ොපකාරීවන ඔප්පු කළ හැකි ඉඟිකිීහිපයක්ත් තිබේ මේවා බර අඩුකර ගැනීමට මෙන්ම අනාගතයේදී බර වැඩිවීම වැලැක්වීමට පළදායික්‍රම වේ. ආහාර හෝ ව්‍යයම් නොමැතිව බර අඩුකොර ගත හැකි ක්‍රම පහක් මෙන්න. ඒවා සියල්ලම විද්‍යාමත පදනම් වේ. අංක එක හොඳින් හපන්න. ඔබේ ආහාර හොඳින් හපන විට ඔබ වඩාත් සෙමින් ආහාරයට ගන්නා අතර ඒ ආහාර පරිභෝජිනය අඩුවීම පූර්ණත්වය වැඩිකිරීම සහ කුඩාකොඩ ස් ප්‍රමාණයන් සමඟ සම්බන්ධ වේ. ඔබ චතරම්ික්මනින් ඔබේ ආහාරවේල් අවංකලත් ඔබේ බරට ඒ බලපායි. විද්‍යාත්නයෙන් පවසන්නේ සෙමින් ආහාර අනුබව කරන්නන්ට වඩා වේගෙන් ආහාර අනුබව කරන්නන් වැඩිබරක් ලබාගන්නා බවයි. වේගෙන් ආහාර ගන්නා අයද තරබාරුවීමට වැඩි ඉඩක් ඇත. ඩ සෙමින් ආහාර ගනීමේ පුුද්ධද පිවිසීමට නම් ඔබ කටවල් කීවතාව කපනවාදයි ගැනය කරන්න. එම නිසා ඔබේ ආහාර්සෙමින් ආහාරයට ගැනීමෙන් ඔබට අඩු කලර ප්‍රමාණයක් දැෙනු ඇත බර අඩුකර ගැනීමට සහ බර වැඩවීම වැලැක්වීමට ඒ පහසුක්‍රමයක් යයි විද්‍යාත්නීෙන් පවසනවා. දෙක සෞඛ්‍ය සම්පණ නොවන ආහාර සඳහා කුඩා පිහන් භාවිතා කරන්න. මෙම ප්‍රවණතාවේ බර අඩුවීමට දායක වී හැකිය. ොකද කුඩපිංගානක් ාවිතා කිරීමෙන් ආහාර විශාලෙස පෙනෙන නිසා අඩු ආහාර ගැනීමට ඔබට හැකිවේ. අනෙක් අතරේ විශාලපිංගානකට කුඩාපිනුවමක් ලබාදීිය හැකි අතර එමගින් ඔබට තවත් ආහාරක් එකතු කළ හැකිය. විශාලපිංගන් මත සෞඛ්‍ය සම්පන්න ආහාර සහ කුඩාපිගන් මත අඩු ආහාර ලබාදීමෙන් ඔබට මේ ඔබේවාසියට යොදාගත හැකිය. කුඩාපිගන් මගින්. ඇත්තවශයෙන්ම ආහාරයට වඩා වැඩියෙන් කනවායැයි සිතීමට ඔබේ මොලේ රැවැටිය හැකි යැයි විද්‍යාත්නීයන් පවසනවා. එම නිසා කුඩාපින්ගන් වලින් සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පරිභෝජනය කිරීම බුද්ධිමත් වන අතර එමගින් ඔබ අඩුවෙන් ආහාරයට ගනේ. අංකතුන ප්‍රෝටීන් බහුල ආහාර ලබාගන්න. ප්‍රෝටීන් ආහාර ෘචී කෙරහි ප්‍රබල බලපෑමක් ඇතිකරයි. පර්ණත්වේ හැඟින් වැඩිකිරීමට කුසගින්න අඩුකිරීමට සහ කැලරි අඩු ප්‍රමාණයක් අනුභවකිරීමට ඔබට උපකාරීවේ. විද්‍යාත්නීන් පවසන්නේ ප්‍රෝටීන් ප්‍රමාණය සීයට පහළවක සිට සියයට තිහක් දක්වා වැඩිකිරීම, දිනකට කැලරි හාරසීය හතලිස් එකක් අඩුවෙන් ආහාරයට ගැනීමට සහ සති දොළහක් තුළ රාත්තල් එකොළහක් අහිමකර ගැනීමට උපකාරීවන බවයි. දැනට ධාන්නේනිිදනම් කරගත් උදැසන ආහාරය අනුභව කරන්නේ නම් බිත්තර වැනි ප්‍රටීන් බහුල් ආහාරවේලකට මවරුවීම ගැන සලකා බැලීමට ඔබට අවශ්‍ය විය හැකිය. විිද්්‍යාත්නයෙන් එක් පරීක්ෂණයකදී හෙළිවූයේ. උදේ ආහාරය සඳහා අධික බර හෝ තරබාරු කාන්තාවන් ධාන්නේ පදනම් කරගත් උදෑසන ආහාරය අනුභව කළ අය සමග සසඳන විට දිවා ආහාරවේලෙහි අඩු කැලරි ප්‍රමාණයක් අනුභව කළහ. එපමොනක් නොව ඔුන් වසේ ඉතිරි කාලය සහ ඊළඟ පෑත් තිස්හය තුළ කැලරි අඩු ප්‍රමාණයක් අනුභව කළහ. ප්‍රෝටීන් බහුල ආහාර සඳහා උදාහරණ ලෙස කුකුල්මස් මාලු යෝගට් පරිප්පු සහ ආමන් ඇතුළත්වේ. හතර නිචිපතා ජලයපානය කරන්න. ජලයපානය කිරීමෙන් ඔබට අඩුවෙන් ආහාර ගැනීමට සහ බර අඩුකරගත හැකිය. විශේෂයෙන් ඔබ ආහාර වේළකට පෙර එය පානය කළහොත්. වැඩිහිටියන් විසින් කරන ලද එක්වධ්‍යනයකින් හෙළිවූයේ ආහාර් ගැනීමට මිනිුත්තු තිහකට පෙර ජලයලීටට භාගයක් පානය කිරීමෙන් කුසගින්න අඩුවන අතර කැලල් ප්‍රමාණය අඩුවන බවයි. ඔබත් ආහාර ගැනීමට පෙර ජලේපානය කරන්න. එතකොට සති හයක වගේ පොඩිකාලයකු තුළින් වැඩිබලක් අඩුකරගත හැකිය. ඔබ වතුරවෙනුවට සෝඩා හෝ විෂවැනි කැලරි පටමන නද බීම ගැනීමෙන් ට ඊඉතත් වඩා විශාල බලපෑමක් අත්විදිය හැකිය. අංකපහා හොඳින් නිදාගෙන මානසික ආතතියෙන් වලකින්න. සෞඛ්‍ය සම්බන්ධයෙන් මිනිසුන් බොහෝ විට පින්දහා ආතතිය නොසලකා හරි දෙකම ඇත්ත වශයෙන්ම ඔබේ ආහාර රුචිය සහ බරකෙරෙහි බලවත් බලපෑම් ඇතිකරයි. නිින්දු නලබීම ආහාර රෘචිය ඥාමනය කරන රෙප්ටින් ස ග්‍රලින් හමෝනවලට බාධාවක් විය හැකිය. ඔබ අවධාරණය කරන විට තවත් හෝමෝණයක් වන කෝටිසල් ඉහළයයි. මෙම හෝන ච්චාවචනය වීමෙන් ඔබේ කුසගින්න සාහ සෞඛ්‍යයට අහිතකර ආහාර සඳහා ඇති තෘෂ්නාව වැඩිවන අතර එමගින් වැඩි කැලරි ප්‍රමාණයක් එකතුවේ. එපමණක් නොව නිදන්ගත නින්ද නොලබීමසා මානසික ආතතිය දෙවන වර්ගයේ දිය වැඩියාව සහ ස්තුලතාවය ඇතුළු රෝග කිහිපේක අවධානම වැඩි කරයි. එම නිසා දුරුවල නිදසා අධික ආතතිය නිසා ආහාර ෘචිය න්‍යාමණය කරන හෝමෝනඩ කීපයක් අසම තුලිත වන අතර එමගින් ඔබ වැඩිපුර ආහාරයට ගත හැකිය. මමාද ඔබ ඉගැන්වූ කරුණු පා හරියටම අඩුකමනය කිරීමෙන් සතිහයකින් ඔබේ තරබාරු සැරීරේ අඩුර ගත හැකිය. ඔබට වෙනත් ප්‍රශ්නයත් නැම් පාලිින්කොමන්ඩ් කරන්න. ඔබ මේ වීඩියෝට කැමැති නම් ලයික් කරන්න ෂයා කරන්න. බට මේගේ රසවත් වීඩියෝස් නරමන්නට ඕනම් අනිවාරරි තිං සිංහලෙන් ු ිප නලේ සබස්රයි කරලතියගන්න. ඇෑ අපි තවත් අලු පිඩිය හැකින් හම එම එතකං ඔයාලට බයිබයි!